ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පාලමේ පමාවත් බැරල් උඩ ගිය පාරුවත් ජීවිත හයක් මිලිගනි පාසල් දරුවන් තිදෙනෙකු සහ වයසවරුදු 3හමාරක දැරියකුත් කලපුවට බිලි ජනතාව ටයර් පුලුසමින් මන්ත්‍රී නිවසකට පහර දෙමින් විරෝධය පළ කරයි දැන් මෙරට උද්දමනය 8.3යි මාසයක් තුල උද්දමනය 2.1කින් වාර්තාගත ලෙස ඉහළයයි උද්දමනය පාරටගෙන ආ තරුණයා අඹ ගැට සහ මඤ්ඤොක්කා තවමත් ලාබයි හැටට හැටේ ඉහළ යන එළවලු මිල සක්කරයාගේ පුතා වයිම ආවත් දැන් නම් බෑ සජිත්තාවත් ඔච්චරයි ජගත් කුමාර කියයි ග්ලයිෆොසෙට් තහනම රිවර්ස් කළ පලිබෝධනාශක රෙජිස්ටර්ගේ තනතුර ඇමති රිවර්ස් කරයි කවුරු ගෙනවත් රසායනික පොහොර සහන මිලට දෙන්න ගොවින් ඉල්ලයි මම වල් නැහැ සමාව ගන්නෙත් නැහැ තිස්ස කුට්ටි පාර්ලිමේන්තුවේදී කියයි කතානායකගෙන් තිස්සට අවවාද මන්ත්‍රීවරයාට එරෙහි විනය ක්‍රියාමාර්ග ගන්න පොහොට්ටුව ඉදිරිපත් විය යුතුයි මාර්තු 12 ව්‍යාපාරය කියයි ඇමති ගාමිණි ලොකුගේටත් කොවිඩ් ඉදිරි උත්සව සමයේ රට වැසීමට සිදු වුණොත් පුදුම වෙන්න එපා විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි හෙට දින සෞඛ්‍ය සේවය පැය 48ක වර්ජනයකට සැරසෙයි බෙංගාල බොක්ක යලි කැළඹෙයි දිවයිනේ ප්‍රදේශ රසකට තද වැසි ප්‍රථමයෙන් දේශීය පුවත් ත්‍රිකුණාමලයේ කින්‍යාහි කුරුණ්‍යංකණි පාලම ඉදිකිරීමේ පමාව සහ ප්‍රමිතිය නැති පාලමක් නිසා අද අහිංසක ජීවිත හයක් අහිමි වුණා ඒ පාලම් පාරුවක් පෙරලී යාමනි ඒ අතර පාසල් දරුවන් තිදෙනෙකු සහ වයස 3හමාරක කුඩා දරුවෙකුද වනවා රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 20 දෙනෙකු බවයි වාර්තා වන්නේ කින්‍යාහි කුරුණ්‍යංකණි පාලම ඉදිකිරීම ආරම්භ කර වසර ගණනාවක් ගත වී තිබෙනවා කුරුණ්‍යංකණි ප්‍රදේශයේ සිට කින්‍යා නගරයට යාමට ජනතාවට තිබූ කෙටිම මාර්ගය මේ පාලමයි නව පාලමක් ඉදිකිරීම ආරම්භ කළත් ජනතාවට ගමනාගමනය සඳහා తాවකාලික විකල්ප මාර්ග සකස් කර තිබුණේ නැහැ මේ නිසා බොහෝ පිරිසවලට නගරයට යාමට කිලෝමීටර් 7ක් පමණ යාමට සිදු වුණා ඊට විකල්පයක් ලෙසයි පාලම් පාරුවක් මේ කලපුවට ආවේ එය කිසිම ප්‍රමිතියකින් නිර්මාණය කරන ලද්දක් නෙවෙයි හුදෙක් බැරල් කිහිපයක් මත ලෑලි අතුරා සකස් කරන ලද්දක් අද පෙරවරුවේ 40 දිනක පමණ මේ පාරුවට ගොඩ වුණා ඒ එක් අයික් රුපියල් 20 බැගින් ගෙවමින් රුපියල් 20ක් දීලා Taman මේ යන්නේ අවසන් ගමන කියලා මේ අහිංසක මිනිස්සුන්ට හිතෙන්න නැතුව ඇති මේ පාරුවෙන් කුඩා පාසල් දරුවන්ද නිතර එගොඩ මෙගොඩ යනවා අදත් පාසල් දරුව සුපුරුදු විදිහටම ඇවිල්ලා හිටියා. නමුත් පාලම් පාරුවට අද මේ පිරිස දරා ගන්න බැරුව එය පෙරලිලා ගියා. මින් අහිමි වූ ජීවිත සංඛ්‍යාව දැනට 6ක්. ඒ අතර පාසල් දරුවන් 3 දෙනෙකු සහ වයස වරුදු 3 මාරක දැරියක් දවනවා. එකම පවුලේ අම්මටයි පුතාටයි දුවටයි ජීවිතය අහිමි වුණා. දිවි ගලවාගත් අයගෙන් 20 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ඉන් වයස අවුරුදු 6ක දැරියක් මේවන විට ත්‍රිකුණාමල රෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබන්නේ. අද මේ සිද්ධිය නිසා එම ප්‍රදේශයේ ජනතාව කෝපයට පත් වුණා. ඔවුන්ගේ විරෝධය ප්‍රදේශයේ දේශපාලනඥයින්ට සේම රාජ්‍ය පරිපාලනයටත් එල්ල වුණා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එස්. තෞෆික්ගේ කින්‍යාහි පිහිටි නිවසට ප්‍රකෝප වූ පිරිස පහර දුන්නා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ටයර් පුලුසා ජනතාව තමන්ගේ දුක සහ විරෝධය පළ කළා. පාලම් පාරුව පෙරලීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා පාරුව පෙරළුණාට පස්සේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝගයක් කළා.
අද පාර්ලිමේන්තුවේ මේ අනතුර පිළිබඳව කතාබහට ලක් වුණා. මහාමාර්ග අමාත්‍යතුමා ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ පාලම සෑදීමට ප්‍රතිපාදනය වෙන කෙනෙක් පිළිබඳව. වෙලා තියෙන ප්‍රශ්නේ දැන් මේ ප්‍රවාහණය කරන්නට ලබා දුන් මේ ෆෙරි එකට කිසිම අනුමැතියක් නැහැ. අනුමැතියෙන් තොරව මෙවැනි ප්‍රමිතියෙන් අඩු ෆෙරි එකකට මගී ප්‍රවාහණයට ඉඩකඩ ලබා දීම තුල තමයි මේ ඛේදවාචක සිදුවෙලා තිබෙන්නේ. කරුණාකර ඒ පිළිබඳව ඔබතුමා පොඩ්ඩක් හොයා බලලා මේකට අවශ්‍ය පරිදි කටයුතු කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. කිලෝමීටරයක වගේ දුරක් මේ මුහුදු හරස් කරලා යා යුතුයි. අවාසනාවට වගේ මහාමාර්ග අධිකාරියේ මේ අනුමැතියෙන් තොරව කොහොමද මේ මගී ප්‍රවාහණයට මෙවැනි ප්‍රමිතියෙන් තොර ෆෙරි එක අනුමැතිය ලබා දුන්නේ කියන ප්‍රශ්නේ. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. පහුගිය අප්‍රේල් මාසේ 11 වෙනිදා හිමල් ලන්ස අමාත්‍යතුමා ගිහිල්ලා මේ සඳහා මුල්ගල් තියලා වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරුවත් ඒ පාලමක් ඉදිකිරීමේ වැඩ කටයුතු අඩාල වෙලා තිබෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒ ආරම්භ කරන්නට යෙදුණු වැඩේ කල්ලාරින් නැතුව ඉක්මනින් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මේ විපතටපත් වුණු සියලු දෙනාටම ලබා දිය හැකි පරිම රාජ්‍ය මැදිහත් වීම තුළ ලබා දෙන්න පුළුවන් සහන ටික වන්දි ටික ලබා දීමක් සිදු කරන්නයි කියලා මම රජෙන් ඉල්ලීමක් කරනවා. මේ පාරුව ක්‍රියාත්මක කරපු ආකාරය ගැනත් නිත්‍යානුකූල භාවය පිළිබඳවත් කිසි විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ කියන යෝජනාව මේ සභාවට ඉදිරිපත් කරනවා. විපක්ෂ නායකවරයාගේ චෝදනාවට පිළිතුරු ලෙස ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඔහු පවසන්නේ ඉදිරියේදී ප්‍රමිතියකින් යුත් ප්‍රවාහන ක්‍රමයක් කලපුව හරහා සකස් කරන බවයි. රජයේ බලවත් කනගාටුවද ඔහු ප්‍රකාශ කරනවා. පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ සමගි ජනබලවේගයේ මුස්ලිම් කොංග්‍රසයේ සහය දක්වන කින්යා නගර සභාව බවයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සිය නිවේදනයෙන් පවසන්නේ. කවුරු කාට බෝලය පාස් කරත් අද අහිංසක ජීවිත හයක් මේ වන විට අහිමි වී අවසන්. කින්යා ජනතාව අද තමන්ගේ විරෝධය දුක පළකලේ මේ ආකාරයෙන්. ව්‍යාපාලන ආණ්ඩුවෙන් හදලා දෙන්න කියලා මේ ගෝඨගේ ආණ්ඩුවෙන් හදන්න සැලසුම් කරා. දැන් අවුරුදු 1කමාරක් වෙනවා. මේ එහා පැත්තේ ඉන්නේ කුරුණජාකණි කියන ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක් තියෙනවා. 1 ලක්ෂයකට වැඩි ජනගහනයක් එහා පැත්තේ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට යන්න එන්න පාලමක් නැතුව තමයි මේ පාලම හදන්න සැලසුම් කරේ. ඒ වුණාට සැලසුම් කරාට අද වෙනතුරු මේ වැඩ කටයුතු කිසි දෙයක් වෙලා නැහැ. මේකට අදාළ නිලධාරලා කිසි දෙනෙක් බලන්නේ. මේකට ආපු ඇමතිවරු නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ බම්බු ගහගෙන ඉන්නවද කියලා තමයි අහන්න තියෙන්නේ. එකනේ මේ මිනිස්සුන්ට ඔක්කොටම පිස්සු හැදිලා මේ වෙනකටත් මෙච්චර මේ දේවල් රෙස්කියු ටීම් එකත් ඇවිල්ලා තියෙන්නේ පොඩි අපේ ගමේ කට්ටිය බැලලා ඔක්කොම කරලා ඉවර වෙන එකමාරට දෙකමාරට පස්සේ තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොටත් තාම මේක මේ පාලමඳුන මාතුරුන කවුරුත් නැහැ මෙතනට මේකට මොනවද තීරණයක් ගන්න කියලා කියන්නකෝ අපිට මේ ටෙම්පරරි මේ බැරල් වලින් හදපු පා මේ මේ මූ වෙන පාදෙන් මේ මිනිස්සු ගමන් කරන්න බෑ කියලා මේකේ ස්ටෑන්ඩඩ් එකක් නැහැ කියලා අපි සරින් සරේ Facebook වල මාධිකා වල බේජ් ගා වල හැමතැනම කිව්වා එතන මේ මේ ඔතොරිටිස් දීපු අනුමත කරපු අය තමයි මෙතන අනිවාර්යම මේකට වගකීම යුතු කියලා අපි මෙතන මේ අනිවාර්යම මෙතන ප්‍රකාශ කරනවා මේ අවසර දීපු සියලු മന്ത്രി හිටන් මෙතන අනිවාර්යම මේක ඇරස් කරන්න ඕන මේක ප්ලාස්ටික් බැරල් වලින් හදපු මේ මේ පාදවල සම්පූර්ණ කරපු බිස්නස් එකක් මේක පොඩි ළමයි හිටන් මෙරලා දින රසායනික පොහොර තහනම කෘෂි කර්මාන්තයේ කරවටක් ගිලින තැනට පත් කර තිබෙනවා. ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග පහකට පණවා තිබූ තහනම පලිබෝධනාශක රෙජිස්ටර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා රිවර්ස් කළා. ඒ නිසා අද ඔහුව තනතුරෙන් රිවර්ස් කිරීමට කෘෂි කර්ම ඇමතිවරයා පියවර ගත්තා. රසායනික පොහොර තහනම අද බරපතල කෘෂිකාර්මික බිඳවැටීමක් දක්වා වර්ධනය වෙලා අවසන්. සැනකින් කාබනික පොහොරවලට මාරු වීමට දරු උත්සාහය අර්බුද රසක් මතු කරමින් තිබෙනවා. චීනෙන් පොහොර ගෙන්වීමට දරු උත්සාහය ඒ සමගම අහිතකර සුදෘජීවීන් පැතිරීමට තිබූ අවධානම මේ අතර ප්‍රධානයි. ඒ වගේම අවසානයේ ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් කියලා ගෙනාව දියර පොහොරත් ප්‍රශ්න රසක් මතු කරලා තියෙනවා. කෘෂි විද්‍යාචින් පවසන්නේ ගිනාවේ නැනෝ නයිට්‍රජන් නෙවෙයි නැනෝ යූරියා කියලයි. ඒ වගේම නැනෝ නයිට්‍රජන් ලීටරයකට ගෙවපු මුදල පිළිබඳව කොමිස් කතාවකුත් එළියට ආවා. එකක් නම් හරි පැහැදිලි. නැනෝ නයිට්‍රජන් ගේන විට ඒ ගෙවපු ගාණ පිළිගන්න මොලේ තියෙන මිනිස්සුන්ට බැරි බව.
අද තේ ගැන නාමල් කරුණරත්න කතා කළා. නැනෝ පෝක සම්බන්ධයෙන් හොරකම් කරලා තියෙන රුපියල් වලින් ගත්තොත් එහෙම මිලියන 7841ක් පාඩු කරලා තියෙනවා. දුෂ්කරම එමෙති කියනවා එහෙම පාඩුවක් කරලා තියෙනවා. ඒ සමාගම ලාභයම් තියෙනවලු. ඒ සමාගමට ලාභ ගන්න ඉඩකඩ හැදුවේ කවුද? අනිත් පැත්තෙන් කියනවා මේ විෂය මට අයිති නෑලු. එතකොට මේක අයිති පොහොර අමාත්‍යාංශයටලු. මේකේ බෝලේ පාස් කරන මකාබනික පොහොර අමාත්‍ය සසින්ද්‍ර රාජපක්ෂට. සසින්ද්‍ර රාජපක්ෂ ඊළඟට මාධ්‍යට බිල්ල කියනවා මේක මට අදාළ නෑ. මේ විෂය අයිති වෙන්නේ කෘෂි කර්ම අමාත්‍යාංශයට. ඉහිට බෝලේ පාස් කරනවා මෙහිට බෝලේ පාස් කරනවා. මේකේ ඇත්ත වග උත්තර කරුවෝ කවුද? දැන් මේ චීන පොහොර නැව අසූචි නැව රටවටේ තාමත් කැරකෙන්නේ. දැන් මේක ස්ථානගත වෙලා තියෙන්නේ කළුතර ප්‍රදේශී. කතරංගේ ප්‍රදේශී. එයා තමයි නැව්බාර ඇමති. නැව්බාර ඇමතිගේ බල ප්‍රදේශෙම මේ නැව ස්ථානගත වෙලා තිබුණා. ඒකෙත් මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියන සැකීමතු වෙනවා. එහෙනම් මේක ඇතුළෙත් අතයට ගනුදෙනුවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඇයි මේ පොහොර නැව තවදුරටත් මේ කැරකි කැරකි ඉන්නේ? ඇයි ආණ්ඩුවට කොන්ද කෙලින් තියාගෙන මේක ආපහු වරවන්න බැරි? කොමිස් කුට්ටි ගිල්ලලා තියෙන්නේ. දැන් ජනාධිපති කියනවා කාබනික වගාව තමයි මේගොල්ලෝ ප්‍රොමෝට් කරන්නේ. රසායන පොහොර ගේන්න යාළු රජින්. හැබැයි පෞද්ගලික අංශෙට ඉඩ දෙනවලු ගේන්න රසායන පොහොර. හැබැයි අපි සහනාධාර දෙන්නේ නැහැ. දැන් මේක ඇතුළේ මොකද්ද දැන් මේ කරන්නේ? පොහොර කම්පැනි වල කොන්ත්‍රාත් එක ඉෂ්ට කරන්නේ දැන් අපිද ආණ්ඩුවද? ඉදිරියේදී ගටේ ගොවි ජනතාවට රුපියල් 10000ට 15000ට ඇතම් විට පොහොර ගන්න සිද්ධ වුණොත් එහෙම මේක පොදුම වෙන්න කාරණයක් නෙමෙයි. මේ පොහොර සමාගම් වලට ඉඩ කඩ හදලා දුන්නේ කවුද? ආණ්ඩුව. ඇත්තටම ගෙන්වන්නේ කාබනිකද රසායනිකද කියලා අද කවුරුත් දන්නේ නැති තැනට ගිහිල්ලා. මේ අතර තමයි පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ ඒ සුමිත් මහතා රාජ්‍යයේ තීන්දුවක් රිවර්ස් කළේ. ඔහු ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 5ක තහනම ඉවත් කළා. මෙම තහනම 2014 වර්ෂයේදී පැනවුවක්. ඒ තහනම ඉවත් කිරීම නිසා අද ඔහුට සිය තනතුර අහිමි වුණා. ඔහුගේ නව ගැසට් නිවේදනයේද ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉවත් කළා. රජය පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයක් සඳහා අපි තීරණයක් කරගෙන තියෙනවා. ඒ තීරණයක් ගැන තිබියදී ඊයේ දවසේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. මේක සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා ඊයේ දිනේම මෙම පුද්ගලයා මෙම තනතුරෙන් ඉවත් කරන්න අපි උපදෙස් දුන්නා. ඒ වගේම ඒ ග්ලයිෆොසෙට් තහනම නැවත පනවන්න අවශ්‍ය උපදෙස් දුන්නා. රජය මේ තීන්දුව ගනිද්දී අපිට අමාත්‍යාංශයේ තියෙන ලොකුම අභියෝගයේ තමයි මේ රසායනික පොහොර සමාගම් රසායනික පොහොර ආනකරුවන් විසින් අපේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුව නිලධාරීන්ත් එක්ක පහුගිය කාලය පුරාම කටයුතු කරලා තියෙනවා. මීට කලිනුත් පලිබෝධනාශක ගෙන්වීමට කටයුතු කිරීමේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී මේ පුද්ගලයා විසින් එක සමාගම පක්ෂව යෝජනා එවලා තිබුණා කැබිනට් මණ්ඩලයට. දෙවැනි වරත් මේ විදිහටම එවලා තිබුණා. ඒ නිසා ඔහුට විරුද්ධව දැනටමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ අතර වාර්තා වන පරිදි රජය රසායනික පොහොර හෝ පලිබෝධනාශක ආනයනය කරන්නේ නැති වුණත් පෞද්ගලික අංශයට ඒ සඳහා ඉඩකඩ තිබෙනවා. අදත් සමහර රසායනික පොහොර සංගවාගෙන ඉහළ මිලට අලෙවි කරනවා. ගොවීන් ඉල්ලන්නේ රසායනික පොහොර කවුරු ගෙන්නුවත් සහන මිලට ලබා දිය යුතු බවයි. දැන් බලන්න මේක තෙල් ටික ගහන්න ඊයේ මම පිටින් ගෙනාවා රුපියල් 7500 ගානේ කෑන් දෙකක්. ඒ කියන්නේ ලීටර් දෙකක්. අද තෙල් ගැහුවා උදේ තෙල් ගහන්න ටැංකිය 20ට රුපියල් 200 ගානේ 4000යි. එතකොට රුපියල් 19000ක් මේ තෙල් වලට ගියා. දැන් පොහොර නෑ ඊළඟට. ඔය කුසිකර්ම ඇමතිකම දාලා යන්න පුළුවන් මිනිහට කරන්න ගොවියට ගොවිතැන කරගෙන ජීවත් වෙන්න බඩ පිළක් හදන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ ගොවිතැන් කරාට ඉතින් අපිට මේ වගේ ආදායමක් ගන්න පුළුවන් වේවිද කියලා විශ්වාසයක් නෑ. ඒත් අපේ ළමයින්ට කැඳ ටිකක් හරි ඉල්ලනකොට දෙන්න පුළුවන් වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන තමයි මේ වගා කරන්නේ. මම ඇත්තටම කියන්නේ මේ අධිකාර ජනාත්මාගෙන් මේ ගත්ත අඩිය පිටිපස්සට මොහොතක් තියලා මේ රටේ මින ගොයිය ගැන හිතන්නේ. ඇත්තටම දෙනවා නම් හොඳයි. දැන් මේකේ වෙන්ද ගෝණි පහක් විතර කැඩෙනවා. ඒ වුණාට දැන් ගෝණි එකහමාරක් වගේ තමයි බොංචි කැඩෙන්නේ. බලන්නකෝ මේ කොළ හැම කහ වෙලා තියෙනවා. වට බෙහෙත් නැතුන් හරි අමාරු ඉතින් කරගෙන යන්නේ. මේවට පුල්ලි එනවා බොංචි වලට. ඒව දෙන්න බෑ ඊට පස්සේ ගිනි. හැමදාම ඉතින් අපි මේ දුක් විඳින්නේ පොහොර ටික නැති හින්දා තමයි. රජේ පොහොර දැන් දෙනවයි කියන එක දුන්නොත් ලොකුම උදව්. පොහොර හිඟය සහ වර්ෂාව නිසා අද සෑම එළවලු කිලෝවකම මිල රුපියල් 3400ක් දක්වා ඉහළ ගිහින් අඩු මුදලට වෙළඳපළේ අද තිබුණේ අඹ ගැට සහ මඤ්ඤොක්කා පමණයි. අධික වර්ෂාව සේම පොහොර සහ කෘමිනාශක හිඟය අද එළවලු වලට බරපතල ලෙස බලපා තිබෙනවා. සාමාන්‍යයෙන් පෑලියගොඩ මැනින්තොග වෙළඳපොළට දිනකට එළවලු තොග කිලෝ 150,000ක් පමණ ලැබෙනවා. අද ලැබී තිබුණේ කිලෝ 50,000ක් පමණයි. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ තත්ත්වයත් එලෙසමයි. නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයත් වහලා දාලා. අද දිනේ එළවලු වෙළඳට සාපේක්ෂව කිලෝ 50,000ක් විතර වගේ තමයි මාකට ලැබුණේ. පාරිභෝගික ජනතාවට
උසලන්න බැරි මිල ගණන් තියෙනවා. ඒකට හේතුව තමයි මේ වැහි කාලෙත් සමග අස්සන්නක පොඩි අඩුවක් තියෙනවා. පොහොර ප්‍රශ්නෙත් මෙතනට බලපාලා තියෙනවා. ඉල්ලුමේ හැටියට සපයා ගන්න එළවලු මනින් වෙලඳ පොළ තුල නැහැ. බෝංචි රුපියල් 400ක්, මාළු මිරිස් රුපියල් 400ක්, ලීස් රුපියල් 300ක්, කැරට් රුපියල් 300ක්, අවු මිරිස් රුපියල් 200ක්, පිපිඤ්ඤා රුපියල් 100ක්, තක්කාලි රුපියල් 350ක්, නෝකෝල් රුපියල් 200ක්, අකරල් රුපියල් 350ක්, නම් බණ්ඩක් රුපියල් 200යි 220යි, දඹල රුපියල් 200යි, කම්බට රුපියල් 300යි 350යි. ගෙනාපු ඒ බඩු ටික විකුණා ගන්න නොහැකි මට්ටමක් සිද්ධ වුණා. ඒකට හේතුව වශයෙන් තියෙන්නේ පසුගිය දින දෙක තුන ඇතුළත ආර්ථික මධ්‍යස්ථානයෙන් අරන් ගිබු ව්‍යාපාරික බඩු විකුණා ගැනීමට නොහැකිව ඔවුන් ළඟ තාම ඒවා තියෙනවා. පැහැදිලිම ආර්ථික මධ්‍යස්ථානයේ වහන්න සිද්ධ වෙනවා. මේක වහනවා කිව්වහම අපි වහන්න ඕනේ. නැහොත් අපි මේක වහන්න අපිට අවස්ථාව සිද්ධ වෙන්නේ නැහැ. නැහොත් අපිට මේක ඇවිල්ලා උදේ ඇරලා හවසට ගෙදර යන මට්ටම සිද්ධ වෙයි. මොකද අපි නම් කම්කරුවෝ හිටින්නේ නැහැ, සේවකයන් හිටින්නේ නැහැ. ඒ සේවකයන්ට පඩිනඩි ගෙවා ගන්න බෑ අපිට. ඒ ගෙවා ගන්න බැරි මට්ටම මත අපිට සිද්ධ වෙනවා මේ මේ ගන්නේ වැහුවා සමානව අපිට මේවා අත්තරලා දාලා යන්න. තොග අලවි කරන ස්ථානයකදීම එළවලු කිලෝ එකක් රුපියල් 400 පණින විට සිල්ලර වෙළඳාම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එළවලු වල සිල්ලර මිල ඉතා බරපතල ලෙස ඉහළ ගිහින් එළවලු ග්‍රෑම් 250 ඒවා දෙක තුනක් රුපියල් 1000 පණිනවා. ඒ නිසා ග්‍රෑම් 100ක් පවා ඉල්ලන බවයි වෙළෙන්දන් පවසන්නේ. මයියක ඉල්ලේදී උගන්න බුණ අඩුවට මයියක නම් රුපියල් 450 යන මයියක වම්බුඩු මාත රුපියල් 250යි යන තක්කාඩි මාත 300යි 350යි යන්නේ. වැස්සට උඩහා පැදිවල ඔක්කොම යට වෙනවනේ. ඉලෝලු කියන එකේදී වැහි වතුර වැටිච්චකම ඉවරයි. ඒක ඒ හිඟින්ද තමයි මේ බඩු පොඩ්ඩක් මිල ඉහළ ගියේ. ඉලෝලු සවුත් වෙලා කියන මහත්තයෝ පොර නැ නුවරලින් බඩු ගෙන්නන්න නැ වෙනද ජනතාව වැඩි ගොඩක්. දැන් දවස් 3ක් විතර මිනිස්සු නැ මේ වෙනදා මාකට් එක යන්න බෑ. බිස්නස් පොඩ්ඩක් අඩුයි කියන්නේ මිනිස්සුන්ට කෑම ගන්න ආදායමක් නැහැ නේ. යන විදිහට ගන්න බෑ මිනිස්සුන්. අර ඕඩර් කට්ටිය තමයි මේ බඩු අරගෙන. මේ මිනිස්සු වරෙන්ද සුළු මිනිහා බඩුවක් ගෙනියන්නේ. එන්නෙත් නෑ සෙනඟ සල්ලි නැතින. ඇව්වම කියන්නේ දැන් ඉස්සර 250ක් ගන්න එකල දැන් 100 ගන්න. 100 ඉල්ලන්නේ බෑ කියන්න බැරි කමනේ තින් දෙන 100යි. ඇව්වම කියන්නේ සල්ලි නෑ ජීවත් වෙන්න කියලා. අද අඩු මිලකට තිබුණේ ගැට අඹ සහ මඤ්ඤොක්කා පමණයි. එළවලු මිල සමාජ මාධ්‍යයේද අද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වලා තිබුණේ මේ ආකාරයටයි. ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.3ක් බව අද වාර්තා වුණා. සැප්තැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 6.2ක් ලෙසයි. ඒ අනුව 2.1කින් උද්ධමනය ඉහළ යාම ඉතා විශාල අගයක් බවයි ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ. උද්ධමනය යනු භාණ්ඩ සහ සේවාවල මිල ඉහළ යාමයි. උද්ධමනය ජීවන වියදම ආදී බැරෑරුම් වචන අපට ආර්ථික විද්‍යාවේදී සේම දේශපාලනඥින්ගිනුත් නිතර අහන්ට දකින්ට ලැබෙනවා. ඉතාම සරලව මේ සියල්ල අර්ථකථනය කළොත් බහණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම ලෙස දක්වන්නට හැකි. අදවන විට බහණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව අමුතුවෙන් සටහන් කළ යුතු නැහැ. සහල්, පරිප්පු, සීනි, කිරිපිටි, සැමන් සහ අදවන විට එළවලු මිලත් දරන්න බැරි ගානට ඉහළ ගිහින් මේ ආහාරවල මිල ඉහළ යාම. එසේම ආහාර නොවන දෑද පාලනයකින් තොරව ඉහළ යමින් තිබෙනවා. ගෑස් සහ ඉන්ධන ඒ අතර ප්‍රධානයි. උද්ධමනය වැඩිවීම යනු ඒ අනුව ජනතාවගේ එදිනෙදා අවශ්‍ය ආහාර සහ සේවාවල මිල ඉහළ යාම බව දැන් සරලවම අපට තේරුම් ගන්නට පුළුවන්. උද්ධමනය එහෙමත් නැත්නම් මිල ඉහළ යන භාණ්ඩ හා සේවාවලට මුහුණ දීමට නම් ජනතාවගේ ආදායම් ඉහළ යා යුතුයි. නමුත් කොවිඩ් වසංගතය, ඩොලර් හිඟිය, රැකියා අවස්ථා අහිමිවීම, රට ලොක්ඩවුන් කිරීම, සංචරණ සීමා, කොවිඩ් නීති ආදී සියල්ලම උද්ධමනයේ ඉහළ යාමට බලපෑවා. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමත් ඊට එක්වෙනවා. එසේම මුදල් අච්චු ගැසීම උද්ධමනයේ ඉහළ යාමට හේතු වන බවද සත්‍යයක්. ඩොලරේ අගය ඉහළ යාම ආනයනයට බරපතල ලෙස බලපා තිබෙනවා. ආනයනයේ බිඳවැටීම බහණ්ඩ හිඟය තවත් උග්‍ර කරන්න හේතු වෙලා. එසේම ආනයනික බහණ්ඩවල මිල තව තවත් ඉහළ යනවා. අද මේ සියල්ල සිදුව තිබෙනවා. ඒ අතරට ඉන්ධන මිල ඉහළ යාමත් එකතු වී අවසන්. ඒ අනුව උද්ධමනය 8.3යි. පසුගිය මාසයට සාපේක්ෂව 2.1කින් වැඩිවීම අමුතුවෙන්ම සඳහන් කළ යුතු දෙයක් නෙවෙයි. ඒ තරමටම අද ජනතාවට භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම පදනම් කරගෙන ඒ බව ඉතා තදින් දැනෙනවා. ඒ වගේම පොහොර පිළිබඳගත් තීන්දුව తీරන නිසා අද එළවලු මිලක් තියෙන ඉතාම බරපතල තැනක. විශේෂයෙන් අපේ රටේ ගොවි ජනතාවගේ අස්වැන්නෙන්
හතලිහක් පෝර හිඟය නිසා පහත වැටෙන බවද විවිධ පාර්ශව පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. සැබෑවටම මේ තත්ත්වයට ආශ්චර්යමය විසඳුමක් නැති බවයි ආර්ථික විද්‍යාවේ අයන්න ආයන්න හෝ දන්නා පුද්ගලින්ගේ මතය. ඒ අනුව රටක් ලෙස සියලු දේශපාලන පක්ෂ මේ මොහොතේ එකවන්ව එකතු වී කටයුතු කළේ නැත්නම් අපේ රට මේ අර්බුදකාරී අවස්ථාවෙන් ගොඩ ගැනීම හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. දේශපාලනය කරන්න ඡන්ද දිනන්න ඡන්දේ දාන ජනතාව ජීවත්ව සිටිය යුතු බව සියලු දේශපාලන පක්ෂ මතකයේ තබා ගත යුතු වෙනවා. මේ අද උද්දමනය දැනෙන තරුණයෙකු පාරට ඇවිත් කියන කතාව. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉදිරි උත්සව සමයේ රට වැසීමට සිදු වුවහොත් එය මුදුමිට කරුණක් වන්නේ නැති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. මේ අතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පුද්ගලින් සොයා බස්නාහිර පළාතේ විශේෂ පොලිස් මෙහෙයුමක් අද සිට ක්‍රියාත්මකයි. අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතින් 542ක් වාර්තා වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අමාත්‍යවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටින බවයි වාර්තා වුණේ. පසුගිය බදාදා දින සිට අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ නැති බව අපකල විමසීමකදී පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවට අවධානමක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ඊයේ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 735 දෙනෙකු වාර්තා වී තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 557361ක් දක්වා ඉහළ ගියා. හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර පාසල් ළමුන්ද සිටින බවයි වාර්තා වුණේ. එසේම බණ්ඩාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතයින් 51 දෙනෙකු තහවුරු වී තිබුණා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14158ක් දක්වා ඉහළ ගියා. මේ රෝගීන්ගෙන් ඇයි මෙහෙම තවමත් වැඩි සංඛ්‍යාවක් මිය යන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තින්නේ මොකද කියන එක මේ අවුරුද්ද අගභාගයේ වන විට ඒ ආකාරයට ලොක්ඩවුන් එකක් දැඩි සංචරණ සීමාවක් සහ රට වැසීමක් සිද්ධ කළොත් මං හිතනවා ඒක පුදුම වෙන්න දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි ඒ තරමට බරපතල පාඩම් ඉගෙනගෙන තියෙනවා මීට කලින් මෙවැනි උත්සව ආසන්නයේ සිදු වුණු ක්‍රියාවන් නිසා. ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් තවත් ෆයිසර් එනත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් අද උදැසන කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන වී තිබුණා. කොවිඩ් වසංගතය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා පොලිසිය විසින් නැවතත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් අද දින ආරම්භ වුණා. නත්තල් කාලයත් වර්ෂාවසානයත් නිසා කොළඹ සහ ප්‍රධාන නගරවල පැමිණ මහජනතාවට විශේෂයෙන් වාහනවල ඉදිරියට ගමන් කරන අයට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව යළි සිහිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ. ඉදිරියදා කොළඹ රාජකාරිය සඳහා පැමිණ අයටත් මුඛාවරණ පැළඳවීම සම්බන්ධව උදාසන රථවාහන රාජකාරිය කරන නිලධාරීන් යොදවලා එය දැනුවත් කිරීම වැඩපිළිවෙලක් ආරම්භ කරා. කොළඹ නගරයේත් බස්සාහිර පළාත ප්‍රධාන නගර සියල්ලකමත් අද මේ ක්‍රියාත්මක වෙනවා. කොළඹ නගරය තුළ ඉතාමත් අදින්ම මේක ක්‍රියාත්මක කරනවා. ඒ වගේම බස්සාහිර පළාත ප්‍රධාන නගරවලත් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දිවයින පුරාම ප්‍රධාන නගරවලත් කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්වී සිටින එලිමහන් ප්‍රාසංගික කලා ශිල්පීන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. සිය රැකියා කටයුතු සිදු කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසයි ඔවුන් රජෙන් ඉල්ලා සිටින්නේ. එලිමහන් සංදර්ශන වේදිකාවට ගොඩවදින සංගීත ශිල්පියෙක්, ගායකයෙක්, නිවේදකයෙක් පමණක් නෙවෙයි ඒ වේදිකාව නිර්මාණය කරන වේදිකාව තනන උදවිය, ඒ වගේම සැනකිලි භූමියක ස්ථාපිත කරන සැනකිලි ක්‍රීඩා සියලුම ඉසව් භාණ්ඩ සවිකරන ඒ සියලු පාර්ශ්වයන් අසරණලා ඉන්නවා. ව්‍යාපාරිකයන් රසක් සම්බන්ධයි මේ සැනකිලි කලාවට. බලාපොරොත්තු තියාගෙන හිටියා අපිට අවස්ථාවක් ලැබෙයි කියලා. තවම සැනකිලි සහ
සංගීත ප්‍රසංග සඳහා අවසර ලැබිලා නැහැ. සෞඛ්‍ය මාර්ග උපදේශ අපිට දෙන්න. ඒකට අනුකූලව අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් අපි ඉල්ලන්නේ මේක කල් නොදා ඉක්මනට මේකටත් මොනවා හරි මාර්ග උපදේශ ක්‍රමයක් හදලා ක්‍රමයකට අපිට මේක පණ ගහලා දෙන්න. ආයෙ ස්ටාර්ට් එකක් කරන් දෙන්න. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ජර්මනිය සහ ඩෙන්මාර්කයේ සංචාරයේ කිරීම සිය වැසියන්ට තහනම් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ තීරණය කර තිබෙනවා. ඒ ජර්මනිය සහ ඩෙන්මාර්කයේ තුල යලි කොවිඩ් රෝගයේ හිස එසවීම ආරම්භ වීම නිසායි. මේ අතර ජර්මනියේ රෝහල් යලි කොවිඩ් රෝගීන්ගෙන් පිරී යමින් තිබෙනවා. විශේෂයෙන් දැඩි සත්කාර ඒකකද පිරී ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. වහාම මෙම කොවිඩ් රැල්ල මර්ධනයට පියවර ගත යුතු බවයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසන්නේ. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ පවසන්නේ යලි තම රට අඟුළු දැමීමේ දිශාවට ගමන් කරන්නේ නැති බවයි. කොවිඩ් වසංගතයේ මර්ධනය දැන් තමන් සිය පාලනයට ගෙන ඇති බව රට සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. එන්නත්කරණයේ සීම බූස්ටර් එන්නත හෙවත් තුන්වන මාත්‍රාව වේගවත් කිරීම හරහා තමන්ට කොවිඩ් පාලනය කළ හැකි බව ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පසුගිය දා සිදු කළ ප්‍රකාශයට අද සමගි ජනබල වේගය සිය විරෝධය පළ කළා. රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන සිදු කළ එම ප්‍රකාශය රටේ සමස්ත කාන්තාවන්ට කළ අවමානයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තමා පැවසූ වැරදි වචනය පෙන්වා දුන්නොත් ජාතියෙන්ම සමාව ගන්නා බව තිස්ස කුට්ටියාරච්චි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. අද පාර්ලිමේන්තුවේදී තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයාට කතානායකවරයා දැඩි ලෙස අවවාද කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා විපක්ෂයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකාශය මේ වන විට දේශපාලන වේදිකාව උණුසුම් කර තිබෙනවා. එය සමස්ත රටේම කාන්තාවන්ට කළ අවමානයක් බවයි බොහෝ පාර්ශ්වයන් පවසන්නේ. පාර්ලිමේන්තුව තුළද මේ සම්බන්ධයෙන් දැන් අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා. එහිදී උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. තිස්සකුට්ටියාරච්චි මන්ත්‍රීතුමා විසින් කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් මෙම උත්තරීතර සභාගර්භයේදී කරන ලදේම අශෝභන කතාව පිළිබඳව මාගේ කනගාටුව ප්‍රකාශ කරන අතර මෙවැනි අයෝග්‍ය අශෝභන වචන භාවිතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පිටස්තර පාර්ශ්වයන්ට අපහාස කරමින් කරනු ලබන කතාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටියාරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි. දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් පාර්ලිමේන්තු සභාගර්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලබන්නේ නම් ස්ථාවර නියෝගවලට අනුකූලව සභාවේ විනය පවත්වා හැබැයි මම අහන්නේ එහෙනම් පොලේ බඩු විකුණන වෙලෙන්දෙක් ඒ මම කියපු එළවලු විකුණන විදිහමට අර්ථකථනය කරන්න. මම යහපත් සිතින් කියපු දෙයක් මම වල් නෑ. අහපු මිනිස්සු වල් වුණාට මට කරන්න දෙයක් නෑ කතානායකතුමනි. මම කිව්වේ යහපත් සිතින්. කාන්තාවන්ට මම අපහසුතාවයට පත් කරේ නෑ. ඔයිට වඩා මේ පාර්ලිමේන්තුව ඇතුලේ හඬපට එළිය දෙනකොට ඔය කාන්තාවන් කොහෙද හිටියේ? ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් ගැන කෙලින්ම කතා කරා. ඒව කියනකොට කාන්තා ඉතිවාසිකම් කොහෙද තිබුණේ? මම එළවලු ගැන කතා කරා මිසක් කාන්තා වන්ට අපහසුතාවයට පත් කරන කිසිදයක් කතා කරේ නෑ. මම සභාව ගන්නවා ජාතියෙන්ම. ඔබතුමිය පැහැදිලිව මට කියන්න කාන්තාවන්ට අපහසුතාවයක් පත් වෙන විදිහට මම කියපු පරුස වචනේ මොකක්ද කියලා ඔබගේ කටින් මට කියන්න. මං එදාට පිළිගන්න මේ සභාවේ පක්ෂ වේවා විපක්ෂ වේවා ඕනෑම මන්ත්‍රීවරියන්ට අසභ්‍ය වක්‍රාකාරව හරි එවැනි ප්‍රකාශ කියනවා අපි සම්පූර්ණ මේක හෙලා දකින්න ඊට විරුද්ධව කටයුතු කරන්න කියලා මම ඔබ තමුන්නාසේගේ බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. මේ වචන තුන දැන් අපි ආයෙ කියන්නේ අපිට කැතයි ලැජ්ජයි හිරිකිතයි ඕන වචනයක යට අර්ථයක් ඇතුව කතා කරන්න පුළුවන්. ඔබතුමා මේ වචන තුන ආයෙ ඕනනම් කියන්න ගරු කතානායකතුමනි. මේ අපි බබාලා නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ බබාලා නෙමෙයි. දැන් කතානායකතුමත් පිළිගත්තා ඔබතුමා වරදක් කරයි කියලා. එදා මෙයා චැලෙන්ජ් කරා එහෙම ඔප්පු කරොත් එයා මන්ත්‍රීකමෙන් අයින් වෙනවා කියලා. දැන් තමුන්නාසේ ගරු සභාවට නිගරු කරන්න තු කරනාකල යන්න ගෙදර. හරි හරි. යන්න ගෙදර. කරනාකල යන්න මේ සභාවේ. ඔබතුමාට එහෙම. එංගල යන්න. ¡Gracias!
කරලා යන්න මන්ත්‍රීතුමාලා දෙපළ කරුණාකර මන්ත්‍රීතුමාලා ඉඳ ගන්න මම හිතනවා නැවත වතාවක් මගේ වරප්‍රසාද අහිමිවීමක් සිද්ධ වෙනවා මෙතන මෙතුමා ඒ වාක්‍ය නැවත වතාවක් කියන්න කිය කිය අභියෝග කිරීම තුල නැවත වතාවක් ඒ දෙයමයි සිද්ධ වෙන්නේ සභාවේ ගෞරවය රකින්න කියන එක මම නැවත වතාවක් ඉල්ලනවා රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරියන්ට තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හෙළා දෙක තිබෙනවා මේ අතර සමගි ජනබලවේගය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව සඳහන් කළා සමගි ජනබලවේගය සිය නිවේදනයේ මගින් පෙන්වා දෙන්නේ මෙය gedara budun ලෙස හඳුන්වනු ලබන අම්මාවරුන්ගේ උත්තරීතර පිදුමට කළ අපහාසයක් බවයි කතානායකවරයාගේ උපදෙස් පවා තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා බැහැර කර ඇති බවද සමගි ජනබලවේගය සිය නිවේදනයේ මගින් පෙන්වා දී තිබෙනවා අදාළ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට බොහෝ පාර්ශවයන් චෝදනා එල්ල කරන පසුබිමක අද මාර්තු 12 ව්‍යාපාරයේද මාත්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ පාර්ලිමේන්තුව කාන්තා ගෞරවය සුරකින කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතු බවයි. අදාළ මන්ත්‍රීවරයා පිළිබඳව නිසි විනය පරීක්ෂණයක් සිදු කොට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය සහ පොදුවේ පක්ෂ සමාජිකත්වය ඉදිරිපත් විය යුතු බව මාර්තු 12 ව්‍යාපාරයේ පෙන්වා දෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්කිරීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. 20 වන සංශෝධනයේ හේතු කොටගෙන ස්වාධීනත්වය අහෝසි වී ඇති බවයි විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ. කැබිනට් රෝට පිටින් තීරණ ගන්නා කණ්ඩායමක් ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. උපරිම අධිකරණ නිශ්ච කාර්යවරු राज्य सेवा कमीशन सभा कार्यालय अधिकरण के सेवा कमीशन सभा जाति पुलिस कमीशन परिपालन अभियाचन विनिश अधिकारी अल्लसा दूषण विमर्शन कमीशन सभा मुदाल कमीशन सभा श्रीलंका मानव कमीशन मतिवर्ण कमीशन जाति विकरण कार्यालय वैन कार्यालय मे स्वाधीन आयतन स्वाधीन अद मे आयतन पत्म करवीम कर विधायक जनाधिपत मे आयतन स्वाधीन සරවත් සරු කතාව අහලා එක පැත්තකින් අපිට hina යනවා මොකද එතුමාට ඉතිහාසය අමතක වෙලා හින්දා විපක්ෂයේ කරන යෝජනා ඒ වගේම විවේචන සවධානීව අහගෙන හිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරා අපි දැන් කිටුම් පතක් සකස් කරගෙන යනවා ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කරලා එය සාකච්ඡාවට භාජනය කරනවා බවත් මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ ඒ නිසා ඒ පිළිබඳව රහසිගතව අපි කිසි දෙයක් කටයුතු කරන්නේ නැtei කියන එක මුනාසිරට මතක් කරනවා 20 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වෙලා අවුරුද්දකින් පස්සේ අපි දකින්නේ මේ පාර්ලිමේන්තුවේ මේ බලතල ක්‍රියාත්මක කරන්න අවස්ථාව නැති වෙලා තියෙනවා විශේෂයෙන් බලන්න ජනාධිපති කාර්ය බලකාය දැන් අපි එක රටයි එක නීතිය පිළිබඳ අරගන්නවා නම් මේ බලකාය පත් කරනකොට ඇමතිවරු දැනගෙන හිටියේ නැහැ ඉතින් අධිකරණ ඇමතිතුමා ඒ ගැන ප්‍රශ්නයක් මතු කරා ඊට පස්සේ තව ගැසට් එකකින් එක සංශෝධනය කරා ඉතින් ඒකත් කැබිනට් මණ්ඩලික සාකච්ඡා කළා නැහැ එහෙනම් මේ සියල්ලම නීති විරෝධී මේ අය වෙනුවෙන් සතයක් වියදම් කරන්න බෑ ජනාධිපතිතුමාගේ වයස ශීර්ෂයටද ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කළා. කතා කරලා කිව්වා ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවද කියලා. මමයි 4:45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා. ජනාධිපතිතුමා ලහි ලහියේ ආවා. ඊවා මේ මේ කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමති නේද කියලා මගෙන් එකවරම ඇහුවා. මම සාමාන්‍යයෙන් ඕන දෙයක් අප්පච්චිගෙන් අහනවා. ඒත් මට මේ වෙලාවේ හිතුණා මගෙන් මේ ප්‍රශ්නෙට උත්තරයක් ඉල්ලන්නේ රටේ නායකයා. මම කිව්වා හරි හරි සර් මම කැමතියි කියලා. ඊවා වනිසුන්දර මහත්මිය දීපු පුවත්පත් සාකච්ඡාව. දැන් එතුමිය තමයි අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපති වෙලා ඉන්නේ. දැන් මාසයකට කලින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස්සා දූෂණ කොමිසම ඉල්ලා අස්කරගත්ත නඩුවල විස්තර ටික ඇහුවා. කියන්න ලැජ්ජයි. මාසයක් වෙනවා තාම මේ විස්තර ටික අපිට ලබා දුන්නේ නැහැ. ඔබතුමා පිළිගන්න ගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාගේ දේශපාලන කටයුතු වල හිටපු කෙනෙක්ව තමයි ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිශේෂකාරය කරේ. හැබැයි නෑ නෑ මට මේක පැහැදිලි කිරීම කරන් දෙන්න මම කියන්නේ හැබැයි එතුමා අගවිනිසුරු තනතුරට ගියාට පස්සේ ජයවර්ධන ජනාධිපතිතුමා කියන හැම එකටම එකග වෙලා නෑ ඊවා වනසුන්දර මහත්මිය කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අපේ අගමැතිතුමාගේ බැච්මේට් කෙනෙක් කියන එක අපි දන්නවා ඔබලාගේ නායකතුමාට ඒ වගේ සමකාලීනව නැතිවීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා නමුත් ඒකට කරන්න දෙයක් නෑ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ඉතාම අවංක විනිසුරුවරියකට අපහාස කරන්න එපා කියන ඒ ඉල්ලීම මම තමුන්නාන්සලාගෙන් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාජනාධිකරණයට අපි පත් කරපු පත්කිරීම් සියල්ලක් ඒ ශේෂ්ත්‍රය තුල ගරු අග්‍රවිනිශ්චකාරතුමා සහ නීතිපතිතුමා විසින් රෙකමෙන්ඩ් කරපු අයගෙන් තෝරාගෙන කුසලතාපූර්වව තමයි පත්කිරීම් කරලා තියෙන්නේ. බොරු නඩු දේශපාලන හේතු මත දානකොට
අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා තමයි. හැමතැනම කියනවා අඩු දාපු පුද්ගලයෝ රුපියලකින්වත් අයුතු ලෙස පාවිච්චි කරලා නැහැ කියන එක. ඉතින් නීතිපතිතුමා බලනවා ඇති හැමදාම නඩු කාලා පරදිනවට වැඩිය සමහර නඩු කල්පනා කරලා බලලා නිදහස් කරගන්න. අලි සබ්රි හැමතුමාට කියනවා පුළුවන් නැවත මේ ටෙක්නිකල් ෆෝල්ට් එක හරි ගස්සලා නැවත නඩු පැවරීම කටයුතු කරලා නඩු අහලා සාක්ෂි විමසලා අදාළ මිනිසුන් වරුන් ලවා මේ නිදොස් කොට නිදහස් කරන්න කියලා මම කියනවා. ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට මගෙන් ඉල්ලීමක් කරා ඇමරිකාවේ තානාපතිවරයා හැටියට වැඩ බාර ගන්න කියලා. මම ඒ ඉල්ලීම බාරගත්තා. මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙකකින් තුනකින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා 29 වෙනිදා වෙනකොට ඇමරිකාව බලා පිටත් වෙන්න. මේක එක රටක් එක නීතියක් නෑ. අපේ විරෝධතාවයක් මේ කොළඹ ගෙනාවාම ඒකට සෞඛ්‍ය නීති රීති දාලා ඒකට අවශ්‍ය බලපෑම් සියල්ලම කරලා පොලිසිය දාලා බැරියර් ටික ලංකාවටම දාලා තිබ්බා. මා මිත්‍ර නාමල් රාජපක්ෂ මැතිතුමා 3000ක් 5000ක් දාලා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නමින් කුසලානයක් පවත්වනවා. දැන් ඔබතුමා ඉල්ලීමක් කරනවද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රිකට් මැච් වලට ක්‍රීඩා තරඟ වලට සැරගෙන නවත්තන්න කියලා? විරුද්ධයිද නැද්ද කියන්න? ඔව්ද නැද්ද? උද්ඝෝෂණයකුයි ක්‍රීඩා තරඟයකුයි කියන්නේ දෙකක්. මේ දෙක පටලව ගන්න එපා. මෙතන ක්‍රීඩාව තරඟය පවත්වන්න පුළුවන්. නමුත් ක්‍රීඩාව තරඟය පවත්වනවා කියලා ප්‍රේක්ෂකයන් ගරු සභාපතිතුමියනේ මෙතුමා හිතන් ඉන්නේ කටකවල කට කැපෙන්න බීලා ගෙනාවම ෆුල් වැක්සින් කියලා. එහෙම වැක්සින් දැන් දේශපාලන වේදිකාවෙන් අසුණු කතා. අපිට වසංගත තත්ත්වෙත් එක්ක තමයි මේ ආහාරවල බාණ්ඩවල මිල කන්න බැරි තැන අහේනියට පත් වුනේ. ඉතින් ඒක නිසා මේවා අපි තේරුම් අරගන්න ඕන කියලා අපි හිතනවා. සක්කරයාගේ පුතා වයිමාවත් දැන් කරන්න පුළුවන් කමක් නැහැ. හෙට සජිත් දුන්නයි කියලා හරි සජිත්ගේ ගෝලියෝ වෙච්ච හර්ෂලට දුන්නයි කියලා හරි වෙන කාට දුන්නත් මේ ප්‍රශ්නෙට මේ විදියට හොඳ සාධනීය විසඳුමක් ලැබෙන්නේ මේ අර්බුදයට අපි මූණ දෙන්න ඕන. ජනතාව ඉතාම පැහැදිලිව කියන්නේ අපි රැවටුණා නැවත නම් මුන් එකෙකුටවත් එන්න දෙන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ තමයි දැන් අපේ ව්‍යාපාරය කියලා. ගම සමග පිළිවසන්දර දැන් පුළුවන් නම් ගමන ගිහිල්ලා පටන් ගන්න කොට අපේ මහත්තයෝ ජනතාවයි දැන් සැපදෙවි කියලා. මේ රටේ අපනයනය සම්පූර්ණ නැවතිලා ඩොලර් එහෙම සම්පූර්ණ නැවතිලා මේ වගේ කාලෙක තෙල් මිල වේවා ගෑස් මිල වේවා මේවා ලෝක වෙළඳපොලේ ඉහළ යන වෙලාව. ඒ වෙලාවක අපිටත් මේක පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් මම මෙතනින් නැගිටලා ගියාට පස්සේ මොකක් වෙයිද කියන එක මේ ආණ්ඩුව දන්නෙත් නෑ මං හිතන්නේ. මම දන්නෙත් නෑ, ආණ්ඩුව දන්නෙත් නෑ, ජනාධිපති දන්නෙත් නෑ, අගමැති දන්නෙත් නෑ. මේක විහිළුවක් බවට පත්වෙන මේ ආණ්ඩුවම විහිළුවක්. ඇත්තටම දැන් විහිළුවක් නෙමෙයි මේ අයට පිස්සු හැදිලා තියෙනවා කියන එක තමයි අපිට නම් කියන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම සති දෙකකට තුනකට සැරයක් මාත් එක්ක ජනාධිපතිතුමා දරුවෝ සහ කාන්තාව වෙනුවෙන් කතා කරනවා. එතුමා එහෙම ලේසියෙන් කතා කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපි මේ පුටුවට විතරක් සීමා නොවී පුටුවේ කැරකි කැරකි ඔය ඒසී කාමර වල විතරක් ඉන්නේ නැතුව අපි බහිමු බිමට. කාන්තාවන්ට සහ දරුවන්ට සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අයවැය හරහා නිසි මුදල් වෙන් කරලා නැහැ කියන එක අපි කියනවා. මේ ආණ්ඩුව කාන්තාවන්ට ඉතා පහත් ස්ථානයක් ලබා දෙන්නේ. ඒ කහටවලට දාලා කිරිට එකක් දාලා බොන ඒ සංස්කෘතියකට අපි යන්න ඕනේ. උදේ පාන්දර නම් අපි නැවුම් එලකුරි වීදුරුවක් පානය කරනවා. ඉතින් ඊට අතරමැදි වෙලාවලදී ඒ වගේ තැනට යනවා. දියර කිරි නැවුම් කිරි භාවිතා කරන්න තුරු කරන්න ඕනේ. මොකද පිටිකිරි කිරි අපි විශ්වාසිත විය යුතු නැහැ. නිරිත දිග බෙංගාල බුක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරිපැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලමුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරිපැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනාවට බෙංගාල බොක්ක ප්‍රදේශයේදී පහළ වායුගෝලීය කැළඹෙන ස්වභාවය අද දිනේ වන විටත් එලෙසම පවතිනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර උතුරු මැද වගේ පළාත්වල වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් හෙට දිනය සහ 25-26 වගේ දිනයන් වෙනකොට මේම පද්ධතිය හේතු කොටගෙන දිවයින තුල තියෙන වර්ෂාපතනය විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇතිවන වර්ෂාපතන වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ පද්ධතිය හේතු කොටගෙන විශේෂයෙන්ම අපිට මේකේ ඍජු බලපෑම තියෙන්නේ දිවයින වටා තියෙන මුහුත් තීරයට විශේෂයෙන්ම පුත්තලම ඉඳන් කංකසන්තුරේ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල තද වෙස් සහ මුහුද රළු වීමේ හැකියාව සහ සුළඟේ වේගය වැඩි වෙන අවස්ථා තියෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය.
250කට වැඩි ජර්මානු ඉහළ පෙළේ නිෂ්පාදන මෙවන විට ශ්‍රී ලංකා වෙළඳපොළ තුල පවතින බව HK ශ්‍රී ලංකා පවසනවා. HK ශ්‍රී ලංකා යටතේ ක්‍රියාත්මක මෙම ජර්මානු නිෂ්පාදන අලෙවිකරුවන්ගේ වාර්ෂික සුහද හමුව ඊයේ දින පැවැත්තුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර මහතා සහ ජර්මානු තානාපති හොල්චර් ෂූබර්ට් සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ නියෝජිත ඇන්ඩ්‍රෙස් හෙල්චන් රෝත යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට මාධ්‍ය ආයතන ප්‍රධානීන් ජර්මන් සන්නාම අලෙවිකරුවන් සහ ව්‍යාපාරික ශිෂ්‍යය නියෝජනය කරන පිරිසක් එක්ව සිටියා. ජර්මන් සන්නාමයෙන් ශ්‍රී ලංකාව තුල තවදුරටත් ප්‍රචලිත කිරීම ශ්‍රී ලංකාව තුල සිටින ජර්මන් නිෂ්පාදන අලෙවිකරුවන් දිරිගැන්වීම සහ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීම මූලික කරගනිමින් මෙම සුවද හමුව HK ශ්‍රී ලංකා සංවිධානය කර තිබුණා. පසුගිය 2019 වසරමන විට ශ්‍රී ලංකාවේ ජර්මන් නිෂ්පාදන අලෙවිකරුවන් 150 දෙනෙකු පමණක් සිටි අතර එය කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ උවත් 2021 වසරමන විට 250ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ජර්මන් සමාගම් වාර්තාගත ලෙස ඉහළ යාමක් බවයි HK ශ්‍රී ලංකා පවසන්නේ. මේදී ජර්මන් සන්නාමයෙන් ශ්‍රී ලංකාව තුල අලෙවිකරණයේදී විශේෂ සේවාවක් සපයන ව්‍යාපාර සඳහා විශේෂ ඇගයීමක්ද සිදු කරනු ලැබුවා. මෙහිදී අදහස් දක්වමින් ජර්මන් තානාපති හොල්ජ සුබර්ට් මහතා ප්‍රකාශ කළේ ජර්මනිය නිදහස් හා සාධාරණ වෙළඳාම සඳහා කැප වී සිටින බවයි. 2021 පළමු මාස 9 තුළ ද්විපාර්ශ්වීය වෙළඳාම නැවතත් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාවට ජර්මානු අපනයන 14.1%කින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා අපනයන 18.1%කින් ඉහළ ගොස් ඉතා සතුටුදායක මට්ටමක පවතින බවත් ජර්මන් තානාපතිවරයා පැවසුවා. Our situation actually when German embassy mentioned there are 170 odd brand persons here. I'm very happy of your resilience. I don't have that resilience that much still. I was also happy to hear Germany has seen low growth, expected to take some time to come to reasonably decent growth. We didn't have growth actually. Then ratawata puwat kihipayak ketiyen අභිනවයෙන් ඉදිවන කැලණිය පෙතියාගොඩ ශ්‍රී හේමතිලක ධර්ම නිකේතනය සංඝ සතු කර පූජා කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරාධිපති පූජ්‍යපාද නාගහපොළ ඥාන විමල හිමිපාණන්ගේ පරිත්‍යාගයෙන් සහ අනුශාසනා පරිදි මිහිඳු නිවහන ව්‍යාපෘතිය යටතේ සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජා කළ දෙමව්පියන්ට උපහාරයක් වශයෙන් ඔවුන්ට නිවාස ඉදිකර දීමේ හම්බන්තොට දිස්ත්‍රික් සමාරම්භක උත්සවය පසුගියදා ආරම්භ වුණා. ඒ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජාමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්ධන ප්‍රවාහනය කළ බෞසර් රථයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ඊයේ පස්වරුවේ බාධා එල්ල වුණා. දේශීය සහ විදේශීය මුදල් තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළ රේගු පාලන අංශය සිය භාරයට ගෙන තිබෙනවා. එම මුදල්වල වටිනාකම රුපියල් 1,40,60,000ක්. සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදී ව්‍යාපාරිකයෙක්. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා මහත්මිය සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අතර හමුවක් ඊයේ විදේශ අමාත්‍යංශයේදී පැවැත්වුණා. තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව වීරකැටිය පාලම්කඩ ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී නිවසක ගිනි අවිය ඇතුළු ආයුධ සංගවා තබා සිටි පුත්කලයෙකු අත්අඩංගුවටගත් බවයි වාර්තා වන්නේ. මාවනැල්ල තිරිංගදෙනිය ප්‍රදේශයේ නිවසක කලක සිට පවත්වාගෙන ගිය අනවසර ගවඝාතකාගාරයක් කෑගල්ල නාරම්බැද්ද විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අදාළියම වටලනු ලැබුවා. දැන් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ යළි විභාගයට ගත්තා. මෙම නඩුවට අදාළ වැඩිදුර සාක්ෂි විභාගය හෙට දින දක්වා කල් තැබුණා.
මෙතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල් ඉදිරියේ යළි විභාගයට ගත්තා. එහිදී පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ලේකන කිහිපයක් පැමිණිල්ල මෙහෙවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දර්ශනද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කළා. එම ලේකන පිළිබඳව අධ්‍යයනය කිරීමට තමන්ට කාලය අවශ්‍ය බව විත්‍ය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් තිබුණා. 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මෙරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහමඩ් ඉබ්‍රාහිම් මොහමදු නෞෆර් හෙවත් නෞෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව යළි ජනවාරි 12 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. දමිත් තොටවත්ත අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබුවේ. 2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසී කඩකලයේ චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් ටෙරෙහිව ගොනු කර තිබෙන නඩුවේ දැනට විදේශගතව සිටින ප්‍රධාන සාක්ෂිකරු වන හිටපු මහ බැංකුව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ සාක්ෂිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙහෙවීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළ. प्रधान पुवात विकाशीय अवसान ओबटे सुपर संध्यावाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.